ඔබගේ ජීවිතයේ ඔබ නිතරම වාගේ ඔබගේ සම්බන්ධතාවලින් අනිත්‍යය සතුටු කරන්න බලන්න. ඒ සතුටු කරන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කරගෙන යනකොට ඔබගේ සතුට ඔබ මගහැරලා දානවා. ඒ නිසා ඔබට එපා වීමක් ඇති වෙනවා. නමුත් කොච්චර එපා වුණත් ඔබගේ සතුට අනිත් පැත්තෙන් තියලා එහෙම කර අර පුද්ගලයාම සතුටට පත් කරන්න උත්සාහ කරනවා. නැත්තම් සමහර විට ඔබගේ ජීවිතය ඉන්න පුළුවන් ඔබගේ සෑම අවශ්‍යතාවයක් බලනවා කරදරයක් වගේ පිටිපස්සේ ඉන්නවා පියාංජලියෝ කෑවද වා සතුටෙන්ද මමට ඕන දෙයක් කරන්න ඔයා වෙනුවෙන් මං කැපි පෙනෙන්න කියලා ඒ වගේ කරදරකාරී ලෙවල් එකට ඉන්න අය ඔබගේ ජීවිතයේ ඉන්නවා. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ සම්බන්ධතාවයක් පිළිබඳව. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා codependent relationships කියලා. මගේ YouTube channel එකේ ප්‍රේක්ෂකයේ අහලා තිබුණා ඒ හා සම්බන්ධව මාතෘකාව කරන්න කියලා. ඒ නිසා තමයි මම ඒ පුද්ගලයා වෙනුවෙන් මේක කරන්නේ ඔබත් වෙනුවෙන්. මේ codependent relationships කියන්නේ සිංහලෙන් සහ සම්බන්ධතාවය කියලා. මේ codependency කියන්නේ. දැන් අපි කියන්නේ බලමු මේ codependency සහ සම්බන්ධතාවය කියන්නේ මොකද්ද? ඒකේ ලක්ෂණ මොකද්ද කියලා. දැන් අපි මිත්‍රෙක් එන්න පුළුවන්, පෙම්වතා පෙම්වතිය වෙන්නත් පුළුවන්, නෝනා මහත්තයා වෙන්නත් පුළුවන්, සහෝදරෙක් සහෝදරියක් වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වැඩපොලේ කෙනෙක් වෙන්නත් පුළුවන්. සෞඛ්‍ය සම්පන්න සුදුසු ලස්සන සම්බන්ධතාවයක් නම් ඒ පුද්ගලයන් දෙදෙනාම ඒ සම්බන්ධයේ ඉන්න පුද්ගලයන් දෙදෙනාම ඕන සම්බන්ධයක් වෙන්න පුළුවන් මෙතන ඒ දෙදෙනාම එකිනෙකා ගැන බලන හැබැයි අසාමාන්‍ය විදිහට බලන්න යන්නේ නැහැ කරදරයක් වෙන ලෙවල් එකට. නමුත් සහ සම්බන්ධතාවය කියන එක codependency කියන එකේදී එක පුද්ගලයේ අනිත් පුද්ගලයාගේ සතුට වෙනුවෙන් අර මෙරීක කැපී පෙනෙන බලාගනින්. ඒක තමයි අසාමාන්‍යයි. ඒකට හේතුව අර කැපී පෙනෙන පුද්ගලයා අනේ මං ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරනම් නැත්නම් වැඩ පොලේ කෙනෙක් නම් මේ වගේ චරිතයක් ඉන්නවා නම් ඔබගේ ඩිපාර්ට්මන්ට් එකේ අනිත් අය වෙනුවෙන් වැඩ කරලා දෙනවා, තේක ගේනවා, ලන්ච් එක හදාගෙන යනවා, ඒ අය ලීව් එකක් යනකොට මෙයා මොනවා හරි කළ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් ඒ වගේ යම්කිසි මට්ටමකට උදව් පදා කරන යාළුවෝ හරිම සුන්දරයි. නමුත් මෙයා ටිකක් මේක අනවශ්‍ය ප්‍රමාණයක ගෙනියන ඉස්සෙල්ල ඒ වගේ සම්බන්ධතාවයකට ඉන්න අනිත් පුද්ගලයාට සතුටක් දැනෙන්න පුළුවන් අනේ මට ෂෝක් මේ වගේ කෙනෙක් මගේ ජීවිතේ ඉන්නවයි කියලා. නමුත් කාලයක් යනකොට නෑඩයක් ඇනහක් වෙනවා කරදරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වැඩ කටයුතු කරන පුද්ගලයාට එයාගේ අවශ්‍යතාවයන් ඉටු වෙන්නේ නැහෙනි. මෙයා ඇත්තටම මේක කරන්නේ අනිත් පුද්ගලයාගේ ආදරය බලාපොරොත්තු වීමෙන්. එන් ඒක ලැබුණ නැති වුණහම මෙයාට මේ කරන ක්‍රියාවලිය අමාරු වෙනවා. නමුත් එයා එක් කරගෙන යනවා. එහෙනම් මේ codependent සහ සම්බන්ධතාවයකින් හේතුන් සහ ලක්ෂණ මම ඔබට කියන්න මේ වීඩියෝවේදී, සහ ඔබ එහෙම පුද්ගලයෙක් නම් ඒකෙන් නිදෙන්න කොහොමදත් කියන මම ඔබට ක්‍රමවේද කීපයක් කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් පළවෙනි එක තමයි මේ සහ සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෙක් ඔබ නම් ඔබ අනිත් කෙනෙක් ගැන හිතනවා නම් ඒ පුද්ගලයාට දාගන්න. නමුත් මම මෙතන අද දැන් ඉඳන් කතා කරන්නේ ඔබ ඒ පුද්ගලයෙක් නා. නමුත් ඔබට පුළුවන් ඔබගේ ජීවිතයේ මේ වගේ පුද්ගලයාට කරදරයට එනවා නම් ඒ පුද්ගලයාගෙනුත් තේරුම් ගන්න මේ පොයින්ට්ස් වලින්. මේ සහ සම්බන්ධතාවය වැඩිපුරම තියෙන පුද්ගලයෙක් එයාට ලොකු බයක් තියෙනවා. එයාව එයාගේ ජීවිතයේ ඉන්න එයාගේ සම්බන්ධතාවල ඉන්න අය එයාව බාලයයි කියලා. අපි ඉංග්‍රීසියෙන් කියන abandonment fear කියලා. ඒතර පෙම්වතෙක් පෙම්වතියක් වෙන්න පුළුවන්, නෝන මහත්තයා වෙන්න පුළුවන්, දරුවෙක් දෙමාපියන් වෙන්න පුළුවන්, මිත්‍රයන් දෙන්නෙක් අතර වෙන්න පුළුවන්, වැඩපොලේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා හිතනවා අනේ මං අනිත් පුද්ගලයාව සතුටෙන් කොහොම හරි තියාගත්තේ නැත්නම් මෙයා මව දානෑයයි. මං තනි වෙයි, මං කුන් වෙයි. ඒ නිසා මං අර පුද්ගලයා වෙනුවෙන් ඕන දෙයක් කැප කරලා කරනවා කියලා. එතන පළවෙනි ලක්ෂණය තමයි මේ සහ සම්බන්ධතාවයට පත්වෙන පුද්ගලයාට බයක් තියෙනවා. එයා ඒ බය ගැන සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. එයාගේ නිකන් සිහියෙන් ඉන්නකොට, අවදියෙන් ඉන්නකොට එයාගේ මනසට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් ඇයි මේ වැඩේ කරන්නේ කියලා. නමුත් ඒකට හේතුව මේක.
එම නිසා මේ පුද්ගලය අනිත් කට්ටියව නිතරම සතුටෙන් තියන්නට බලනවා. ඉතින් මම ඔබට කියව වැඩ පොලේ උදාහරණයක්. මම අපි කියමු පෙම්වතෙක් පෙම්වතියක් නම්, ඉතින් අර දැන් අපි කියමු බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් නම්, මේ වගේ මේගේ තත්වයේ තියෙන බොයෆ්‍රෙන්ඩ් නම්, එයාගේ ගෑනු ළමයා වෙනුවෙන් උදේ කෑමක් ගෙනවා, දවල් කෑමක් ගෙනවා, රෑ කෑමක් ගෙනවා. එයා 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 කොහොමද සතුටින්ද කෑවද බිව්වද, වෝෂ්රූම් එකට ගියාද, ඇඳුම් අයින් කරාද කියලා බලන්න 50 සැරයක් විතර SMS කරලා බලනවා. එතකොට එයාගේ ටියුෂන් පන්තියේ අවශ්‍යතාවලට අරන් දෙනවා. ඒකද කියන්නේ මේ එක්කම කරන්නේ මේ පුද්ගලයාට බයක් තියෙනවා, මම මෙයා ගැන බෝධිසින් හිටියේ නැත්තම්, මම මෙයාට ආදරේ දුන්නේ නැත්තම්, මම උත්තරම කරේ නැත්තම් මම මෙයා මව දාලයයි කියලා. ඉතින් ඇත්තටම මෙතන නැති මක් අඩුවක් තියෙන නිසා තමයි මේ වගේ දෙයක් කරන්නේ. දැන් දෙවෙනි ලක්ෂණය තමයි මේ සහසම්බන්ධතාවයට නැඹුරු වෙන පුද්ගලයෙක්, එයාගේ ආත්ම අභිමානය, අපි ඉංග්‍රීසියෙන් කියන self esteem කියලා, එයාගේ ආත්ම අභිමානය ටික අඩුයි. එයා වටිනා පුද්ගලයෙක් ගැන හිතන විදිය අඩුයි. දැන් අපි හැම කෙනාම අපි වටිනවා, මම හොඳ පුද්ගලෙක්, මම මේ සමාජයට, අපේ රටට, අපේ ලෝකයට අවශ්‍ය වටින පුද්ගලයෙක්, මටත් පුළුවන් දෙයක් මෙතන කරන්න කියලා එහෙම හිතන එක තමයි අපි මේ ආත්ම අභිමානය කියන්නේ. ආත්ම අභිමානය කියන්නේ මේ මමත්වය, තමා ගැන හිතන අධිමානය, මානය කියන එක නෙවෙයි. ඒකත් හා සම්බන්ධ තියෙනත් පුළුවන්. නමුත් ඇත්ත ආත්ම අභිමානය කියන්නේ ඒ පුද්ගල එයා ගැන දන්නා, එයා වටිනා කෙනෙක් කියලා දන්නා, ඒ වටිනාකම නිසා එයා එයට ආදරෙයි. ඉතින් එහෙම පුද්ගලයෙක් නම්, යම්සි කෙනෙක් ඇත්තට මෙයා ගැන ආදරයක් එයාට තියෙනවා නම්, එයාට ආත්ම අභිමානයක් තියෙනවා නම්, එයා වෙන කෙනෙක්ගේ පිටිපස්සෙන්ම ගිහිලා දැකේ. පත්වෙලා මම ඕන දෙයක් කරන්නම්, ඔබට සල්ලි දෙන්නම්, කෑම දෙන්නම්, ඔයා පන්ති වෙනුවට පස්සේ මම ඔබ අර දාන්නම්, මට මොනවා වුණත් කමක් නෑ, මම ඔයා වෙනුවෙන් කැපී ඉන්නවා කියලා කරන්නේ නැහැ. මොකද එයාට තේරෙනවා මේක අසාමාන්‍යයි. සම්බන්ධතාවයක් කියන්නේ දෙදෙනාම දෙන්න ඕන දෙයක් බව. එහෙනම් දෙවෙනි ලක්ෂණය තමයි කියපු විදියට මේ codependent සහ සම්බන්ධතාවයක්, ඒ වගේ මානසික තත්වයක් තියෙන කෙනෙක්, එයා මේ අනිත් එයා ගැන ආත්ම අභිමානය අඩුයි. තුන්වෙනි ලක්ෂණය තමයි මේ පුද්ගලයා එයාගේ අවශ්‍යතාවය වෙනම තියලා අර එයා සතුටු කරන්න බලන පුද්ගලයන්ට එයා ඕන දෙයක් කරනවා. ඉතින් සමහර දෙමාපියන්ත් ඉන්න, අම්මලා තාත්තලා ඉන්නවානේ, දරුවන්ට කෑම හොඳම කෑම එක දෙනවා. නමුත් එයා සමහර කෑම කන්නේ නැති වෙන්න පුළුවන්. සමහර මේ අවස්ථාවේදී යම් කිසි මුදල් ප්‍රශ්නයක් නිසා මේ වගේ වෙන්නට පුළුවන්. නමුත් බොහෝ විට මේ සහසම්බන්ධතාවයේ තියෙන කෙනා මේ වැඩේ කරන්නේ එයාට ඕනේ අනිත් කෙනාට පෙන්නන්න, මම ඔයාට දේවල් කළ දෙනවා, මට මොනවා වුණත් කමක් නැහැ කියලා. සමහර අය එක පෙන්නන්න පුළුවන් වක්‍රාකාරයෙන්. මම ඔයාට කළ දෙනවන ගොඩක් දේවල්, මට මොකක් වුණත් කමක් නැහැ. හැබැයි ඔයා සතුටින්නේ. ඒකෙන් බලාපොරොත්තුවක් තියෙනවා, ඔයා මට ආදරය කරන්න, ඔයා මව දාල යන්න, ඔයා මට හොඳින් කතා කරන්න කියලා. දැන් මෙහෙම කරනකොට මේ සහසම්බන්ධතා සම්බන්ධය අනිත් පැත්තේ ඉන්න කෙනාට මේ කරදරයක් වෙන්න පටන් ගන්නවා. දැන් අයි පුද්ගලයක් මේ වගේ දේවල්වලට කැමති නම් තව කෙනෙක්ව පාගල එයාගේ සතුට ලබා ගන්න කැමති, නිකන් අසාමාන්‍ය මානසික තත්ත්වයක් තියෙන කෙනෙක් නම් අපි ඒ කට්ටිය ගැන නෙවෙයි නිහිතන්නේ, අපි සාමාන්‍ය හොඳ මානසික තියෙන පුද්ගලෙක් මේක කරදරයක් වෙන්නේ. එහෙනම් තුන්වෙනි ලක්ෂණය තමයි මේ සහසම්බන්ධතාවයේ ඉන්න අනිත් පුද්ගලයාට කාලයකට පස්සේ මේක කරදරයක් වෙනවා. එයාට නිකන් ඔළුව තද කරනවා වගේ, මෙයා කෝල් කරනවා, තෑගි දෙනවා, එයා බලන් දෙනවා අනවශ්‍ය ප්‍රමාණයක්, එයා වෙනුවෙන්ම කැපිලා ඉන්නවා. මේක කරදරයක් වෙන්න පටන් ගන්නවා අනිත් පුද්ගලයාට. හතරවෙනි ලක්ෂණය තමයි මේ කරදරයක් වෙන්න පටන් ගන්න නිසා අර සහසම්බන්ධතා සම්බන්ධයේ ඉන්න අනිත් පුද්ගලයා මේ පුද්ගලයා මගහරින්නට පුළුවන්. නැත්තම් ඒ සම්බන්ධතාවය කැඩෙන්නට පුළුවන්. මට මතකයි මගේ දන්න මගේ මිත්‍රයෙක් කිව්වා, එයයි එයාගේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ එයාගේ මිතුරියක් හිටියයි කියලා. මේ කාන්තාවන් දෙන්නේ
ගෑවලමයි දෙන්නේ. ඒක පිටුරියක් හිටියයි කියලා ඉස්සෙල්ලම හරි ෂෝක්නේ අනිත් ගෑවලමයා. එයා එනකන් ඉන්න බස් හෝල්ට් එකේ, ඒ දෙන්නම් බස් එක යනවා විශ්වවිද්‍යාලයට, එකට වාඩි වෙනවා. දැන් අර ගෑවලමගේ අම්මට කියලා බත් පැකට් එකක් ගෙනවා ලන්ච් වලට. මෙහෙම කරගෙන යනකොට කාලයකට පස්සේ දැන් වැස්සත් අවුවෙත් වැස්ස නැති වුණා, පින්න තිබුණා. අර ගෑවලමයා මගේ යාළුවා එනකම් බස් හෝල්ට් එකේ රැඳිපා. ඒක අසාමාන්‍ය වෙන පටන් ගත්තා. එතකොට මගේ යාළුවාට කැමති වුණොත් වෙන කෙනෙක් එක්කත් මිත්‍රත්වයක් ඇති කරගන්න. මොකද විශ්වවිද්‍යාලේ ඉන්නකොට ගොඩක් කට්ටිය ඉන්නවනේ, අපි කැමතිනේ මිත්‍රත්වයන් කීපයක් තියාගන්න. මේ ළමයා කැමති නෑ, අර කෝඩිපෙන්ඩන්ට් කෙනා. එයාට ඕනේ මගේ යාළුවයි එයයි විතරක් එකට ඉන්න. දැන් මෙහෙම කරගෙන යනකොට මගේ යාළුවා මේ කතාව කියපු කෙනා තේරෙන්නේ කරදරයක්. ඔව්, අර හොඳයි තමයි. ලන්ච් එකක් ගේනවා, එයා වෙනුවෙන් බලනවා, පැන්සල් පෙට්ටියක් දෙනවා, පොතක් දෙනවා, එක්කම කරනවා. හොඳ දෙඩි මේක එපා වෙන පටන් ගන්න. නම් හතුරු ලක්ෂණය තමයි මේ කෝ ඩිපෙන්ඩන්ට් රිලේෂන්ෂිප්ස් වලදී ඒ සම්බන්ධය කැඩෙන්නට පුළුවන්. දැන් මේක පෙම්වතෙක් කැමතියක් අතර වෙන්න පුළුවන්, මහත්තයා නෝනා අතර වෙන්න පුළුවන්, අම්ම තාත්තා අතර වෙන්න පුළුවන්, දුවෙක් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අතර වෙන්න පුළුවන්, පුතෙක් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අතර වෙන්නට පුළුවන්. එතකොට ඒ පළුදු වෙලා යන. මොකද මේක සාමාන්‍ය නෑනේ. මේ එක පැත්තක් වැඩි, අනිත් පැත්ත අඩු. ඒ හතරේ ලක්ෂණය. පස්වෙනි ලක්ෂණය තමයි මේ සහසම්බන්ධතාවය තියෙන පුද්ගලයා අනිත් පාර්ශ්වය මොකක් කරත් එයාට දරාගෙන ඉන්න බලන්න. ඒ උදාහරණයක් වශයෙන් පෙම්වතෙක් පෙම්වතියක් නම් නෝන මහත්තයා නම් අපි කියමු මහත්තයා හෝ පෙම්වතා මත් පැන් බොන මත්ද්‍රව්‍ය ගන්න. මේ සහ සම්බන්ධිතය ඒ සම්බන්ධතාවයේ තියෙන පුද්ගලයාගේ ප්‍රවෘත්ති මම කැමති නෑ මේකට. නමුත් මෙයා ඕන නිසා අර පුද්ගලයා තමගේ ජීවිතේ තියාගන්න අර අනිත් පාර්ශ්වය මොන කරත් මොන ඍණ දේ කරත් කොච්චර මත්ද්‍රව්‍ය ගත්තත් මත්පැන් කරත් ගැහුවත් දැන්නත් හැලු කළ දැම්මත් අර මෙයා දාලා යන්න එපා කියන මානසිකත්වයේ තියෙන නිසා අනිත් පාර්ශ්වයේ මොනවා කරන එක දරාගෙන ඉන්නවා. එතකොට මෙයාට හානියක් වෙනවා. හානිය නිසා එයාගේ මනස වැටෙනවා, සතුට අඩුයි. නමුත් ඒක එයා අරගේ සම්බන්ධතාවයක ඉන්නවා. ඒක හරිම අසාමාන්‍යයි. ඔබට තේරෙනවද? එහෙනම් මේ කෝඩිපෙන්ඩන්ට් චරිතයක තියෙන පුද්ගලෙක් ඔබ නම් ඔබ මොනවාගේ දෙයක්ද කරන්නට පුළුවන්? පළවෙනි කාරණය තමයි ඔබ තේරුම් ගන්න ඕනේ ඕ මම සම්බන්ධතාවයට යොමු වෙන ඒ වගේ පෞරුෂයේ ලක්ෂණ තියෙන පුද්ගලයෙක්. ඔබ මෙච්චර කාලේ මේ වීඩියෝ ක්ලිප් එක අහනවා නම් සමහරවිට ඔබට ඒ වගේ ලක්ෂණ ඇති, නැත්නම් ඔබගේ ජීවිතේ ඒ වගේ කෙනෙක් ඇති ඔබගේ ජීවිතේ. පළවෙනි එක තමයි වටහා ගන්න එක. වටහා ගත්තට පස්සේ ඔබ තීරණය කරන්න තෝරන මට වෙනස් වෙනවා. මොකද මම මේ වගේ විදියට ජීවිතය ගත කරොත් මට හරි කරදරයක් වෙනවා. මටමයි කරදරේ. මම කොච්චර තාක් අනිත් කෙනෙක්ව සතුට කරන්නද? කොච්චර කීයේ සතුට කරන්නද? ඒ සතුට කරන්න යන ගමී මට වෙන හානි, මගේ සතුට මම අනිත් පැත්ත තියෙන මේ කට්ටේම සතුට කර කර ඉන්නවා, මට සතුටකුත් නෑ, අනිත් කට්ටෙන් අපි කරදරයකුත් වෙලද කාටවත් සතුටක්. එහෙනම් දෙවෙනි එක තමයි ඔබට තේරෙන්න ඕනේ, තේරුණ අවස්ථාවක් විතර ඔබ වෙනස් වෙන්න යන්නේ. මේකදී මේ යන විදිය නම් හරියන්නේ නෑ. මේ මගේ පෞරුෂත්වයේ ලක්ෂණෙන්න වෙනස් කරන්න. වෙනස් කරලා සෞඛ්‍ය සම්පන්න හොඳ ලස්සන විදිය සම්බන්ධතා මම ඇති කරගන්න ඕනේ කියලා ඒ කැපවීමේ අවශ්‍යතාව ඔබගේ මනසට තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි දැන් ඔබට ඒ වගේ වැටහීමක් තියෙනකොට ඔබ සිහියෙන් ඉන්නකොට මගේ YouTube channel එකේ බොහෝ සි වැඩිපුර මාතෘකා බැලුවොත් මම සිහිය ගැන තමයි කතා කරන්නේ. මේ සිහිය කියන ක්‍රමවේදය බොහෝම වැදගත්, බොහොම විශේෂ සුවිශේෂ මානසික සෞඛ්‍ය දියුණු කර ගැනීමේ ක්‍රමවේදයක්. මේ මොහොතේ ජීවත් වෙන එක සිහියෙන් ඉන්නේ. ඔබට සිහියෙන් ඉන්නේ ගැන දැනගන්න කැමති නම් මගේ YouTube channel එකේ ඒ clips ටික බලන්නට පුළුවන්, scroll කරලා බලන්න. දැන් මේ සිහියෙන් ඉන්නක ඉගෙන ගත්තහම ඔබට පුළුවන් ඔබගේ මේ codependent සහසම්බන්ධතාවයට යොමු වෙන අවස්ථා හොඳින් පේන්න.
උදාහරණයක් වශයෙන් ඔබ නම් කෝඩිපෙන්ඩන්ට් චරිතයක් නම් කෝඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ ඒ ලක්ෂණ තියෙන පුද්ගලයෙක් නම් ඔබ අපි කියමු ඔබ ඔබගේ ඔබ යනවා මොකක් හරි සාධයකට. දැන් ඔබ එතනට ගියාට පස්සේ ඔබ හැම කෙනාම දැන් සතුටු කරලා හැම කෙනා වෙනුවෙන් පෙනී සිටිලා හැම කෙනාම කෑමට ගියාට පස්සේ ඊට පස්සේ ඔබ කන පුඩි කෑල්ලක් ඉතිරි වෙච්ච එක අනිත් අයට කියන්නේ ඇඟ වෙන්න වගේ එහෙම දෙයක් තියෙනවා නะ. ඔබ සිහියෙන් ඉන්න චරිතයක් නะ. ඔබ සිහියෙන් ඉන ක්‍රමවේදය දැන් පුහුණු කරනවා. ඒත් එක්කම ඔබගේ මේ සහසම්බන්ධතාවයට යොමු වෙන ලක්ෂණ ඔබ වෙනස් කරගන්න කැප වෙලා ඉන්නවා නะ. ඔබ සිහියෙන් ඉන්නකොට ඔබට තේරේ අන්න ඔය ටෙන්ඩෙන්සි එක. ඔබගේ මේ පුරුද්ද මතුවෙන. ද උදාහරණයක් වශයෙන් ඔබේ සාදයට ගිය හැටිය ඔබ වාඩිලා ඉන්න මොන හරි පුටුව. ඊට පස්සේ තව කෙනෙක් එනවා පාටි එකට. ඔබ දැන් අපි සාමාන්‍යයෙන් පුටුව දෙන්නේ අපේ වැඩිමල් කෙනෙක් නම් පූජ්‍ය පක්ෂයේ කෙනෙක් නම් ඇවිදින අපහසු කෙනෙක් නම් ඒ වගේ අවස්ථාවල දෙන්නේ. නමුත් ඔබ එහෙම ඒ ඒ ඒ ඒ කැටගරීස් වලට අයිති වෙන්නේ නැති කාලේට හරි ඔබගේ පුටුව දෙන ඔබ කොච්චර අමාරුවක් ඊට ගරින්. එතන කෑම දැම්මහම හැම කෙනාටම ඔබ කෑම බෙද දෙ දෙන්න ඔබගේ සාදයක් නෙවෙයි වෙන කෙනෙක්ගේ සාදයක්. ඒ සාදයේ තියෙන පුද්ගලයාත් එක් කරන්නේ. හැබැයි ඔබ කරනවා මේක අනිත් අයගේ ආදරය ප්‍රශංසාව ලබා ගන්න. දැන් එහෙම කරලා යනකොට කෑම අඩු වෙන බවක් දැනෙනවා. ඔබට කෑම නැති වෙන බවක් දැනෙනවා. හැබැයි කමක් නැහැ. අනිත් අය සතුටින් තියාගන්න දෙන්න. එතකොට තවත් ඒ දවසේ ඒ සාදයේදී යම් කෙනෙක් ඔබට කියනවා අනේ මගේ දරුවෝ තියෙන මට ඕන ජිම් එකට යන්න ව්‍යායාම පන්තියට යන්න ඇවිදින්න යන්න මගේ දරුවෝ තියෙන යන්න බෑ හරිම කරදරයක් ඔබ කියලා මම දරුවා බලාගන්න මම දවස් කීයක් ඉන්න ඕන ඔබගේ ගෙදරට දවස් දෙක තුනක් හරි යන්නට පුළුවන් ඔබ යන්න ඔබ සතුටු වෙන්න මම බලාගන්න අන්න ඔබ දන්නවා දැන් මේ වගේ ඔෆර් එකක් කරන එක ඔබගේ ෂෙඩියුල් එකට ඔබගේ දවසෙත් අමාරුවක් වෙනවා හැබැයි ඔබ අරයාගේ ප්‍රශංසාව ආදරේ ලබා ගන්න වෙනුවෙන් ඔබ කැප වෙනවා අන්න ඒ වගේ ඔබ ඉස්සර මීට ඉස්සර නොදැනුවත්ව කරන දේවල් කියන දේවල් ඔබ සිහියෙන් හිටියොත් සිහිය කියන ක්‍රමවේද ඔබ භාවිතා කරලා තියෙනවා නම් ඔබට ඒක පේන්න පටන් ගන්නවා නිකන් ලස්සන ලයිට් එළියක් බල්බයක් ඔබගේ මනසට දැම්මා වගේ ඔබගේ මේ ඍණාත්මක හැසිරීම හිතන විදිය කියන විදිය තේරුම් ගන්න පේනින් ඒක දැක්ක විගස ඔබට පුළුවන් ටිකක් පල්ලෙහාට එන්න. හිතලා බලන්න මම මේක ඇතුළු කරන්න ඕනද? මගේ පුටුව දෙන්න ඕනද මේ පුත්කලයට? මට අමාරුවෙන් ඉන්නේ. මට හිතගෙන ඉන්න හරි අමාරුයි. මගෙත් කොන්ද රිදෙනවා, දණිස් දෙක රිදෙනවා. ඇයි මම මෙයාට පුටුව දෙන්නේ? ඇයි මම මේ දස අතේ ඉන්න හැම කෙනාම කෑම් බෙද බෙද යන්නේ? මට බඩගිනි. මට හරිම බඩගිනි. මම උදේ කෑවෙන්නේ නැහැ, දවල් කෑවෙන්නේ නැහැ. දැන් කන්න වෙන්නේ තමයි වෙන කිනේ. ඇයි මම මෙයාට මෙච්චර උදව් කරන්නම් කියලා පිටිපස්සෙන් එයා එපා එපා කියලා. කියන මේ ඔබගේ ඥාතක මේ හැසිරීම ගැන ඔබට වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහීමක් ඇති වෙන්න ඔබට පුළුවන් ඔබට මොහොතක් එනවා වෙන දෙයක් කරන්න. ඒක තමයි බොහොම වැදගත්. ඉස්සර ඔබ හැම කෙනාටම ඔබගේ සර්විස් එක දෙන්න යොමු වෙලා හිටියන අනිත් අයට උදව්වටම ඔබ ඉන්නේ. අනේ මගෙන් උදව්ව ගන්න කියලා. දැන් ඔබ එහෙම ඔබගේ උදව්ව දෙනකොටම ඔබ ටිකක් සිහින් හිටියනම් මට මේක කරන්න පුළුවන්. මට පුළුවන් මේ පුද්ගලයාගේ ගෙදරට ගිහිල්ලා මගේ කාලේ පැය දෙක තුනක් සතියේ හිට තුන් සැරයක් ඉන්න එයා වෝක් එකට යනකම් මම කවදාවත් ඇවිදින ව්‍යායාම කරලා නැහැ. මගේ වෛද්‍යවරු කියලා මට ඒක කරන්න කියලා. මට එක දවසක් කරන්න. එහෙනම් ඉස්සර ඔබ සාමාන්‍යයෙන් උදව් කරනවා නම් දෙතුන් සැරයක් සතියකට ගිහිලා මේ වගේ අවස්ථාවක මේ අවස්ථාවේදී එක වතාවක් කරන්න. ඒ වගේ ඔබගේ මේ සහසම්බන්ධතාවය තියෙන පෞරුෂත්වයේ ලක්ෂණ අඩු කරගන්න පාලනය කරගන්න වෙනස් කරන්න. තුන්වෙනි ක්‍රමවේදය තමයි හතරවෙනි ක්‍රමවේදය තමයි ඔබ ඔබ ගැන බලන්න. පොඩි කාලේදී යම්සි දේවල් කරන්න කැමති චරිතයක් වෙනද පුළුවන්. ඔබ සමහරවිට මහන්සි ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙනද පුළුවන්. ඔබ කවදාවත් එක් කළේ නැහැ පන්තියකට ගිහිල්ලා නැහැ. ඔබ කැමති වෙන්න පුළුවන් පේන්ටිං කරන්න. ලස්සනට අඳින්න. නම් කවදාවත් පන්තියකට ගිහිල්ලා නැහැ. දැන් ඔබ කාලය තියෙනවා එමක දෙයක් කරන්න. මුදලුත් තියෙනවා. ඇයි ඔබ කරන්නේ නැත්තේ? එහෙනම් ඔබ ඔබගේ ආත්ම අභිමානය දියුණු කරන්නට පුළුවන්
ඔබගේ මනසේ ඔබගේ ඇහි මම වැදගත් පුද්ගලයෙක්. මටත් දේවල් තියෙන. මටත් හැකියාවල් තියෙනවා කියලා වටහා ගන්නට අවශ්‍ය ඔබගේ ජීවිත දේවල් එකතු කරගන්න. Hobbies. යම් ඔබ කැමති දේවල් කරන්න පටන් ගන්න. එහෙම කරනකොට කරනකොට ඔබගේ ආත්ම අභිමානය දියුණු වෙනවා. ආත්ම අභිමානය දියුණුවාට පස්සේ ඔබ නිකරුණේ අනිත් අය ගැන බැගෑපත් වෙන. ඒගොල්ලන්ට දේවල් කරලා කරලා දෙන්න ඒගොල්ලන්ගේ ආදරය ලබා ගන්න ඒ වගේ බොහොම ලාමක දුක සහිත විදියට සම්බන්ධකම් ඇති කරගන්න ඔබට යොමු වෙන්නේ නැහැ. ඔබ ඔබගේ ආත්ම අභිමානය දියුණු වෙනකොට ඔබ සම්බන්ධතා බලන්නේ අපි දෙන්නම එකට මේ සම්බන්ධයෙන්. ඔබට උදව් කරනවා, ඔබට ආදරය කරනවා, මම ඔබට උදව් කරනවා, මම ඔබට ආදරය කරනවා කියලා මේ ඊක්ව සම්බන්ධතාවල තමයි ඔබ කැමති වෙලා ආකර්ෂණය වෙලා යන්නේ. පස්වෙනි ක්‍රමවේදය තමයි ඔබ 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 කියලා බලන්න. උදාහරණයක් වශයෙන් ඔබ නිතරම හිතුවා නම් මම ටිකක් මහත් වෙන්න ඕන, මම කෙට්ටු වැඩි, නැත්නම් මම ටිකක් මහත්තරා දැන් මම ටිකක් කෙට්ටු වෙන්න ඕන, මම කැමති අලුත් පොඩි මෝස්තරයක් බලන්න, නැත්නම් ඔබ කැමති දේවල් ඔබගේ ශරීරය ඔබගේ මනස සුවපත් කරන්න ඔබ නොකරපු දේවල් වලට යොමු වෙන්න. දැන් බොහෝ ඔය සහසම්බන්ධතාවයට පත් වෙන අය ඒගොල්ලන් කැමති දේවල් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ශරීරය මනස සුවපත් කරන දේවල් කරන්නේ නැහැ. මොකද කාලෙම යන්නේ අනිත් අය සුවපත් කරන්නේ. ඔය සුවපත් කරේ නැත්තම් මම දාලයයි කියලා ඒගොල්ලන් හිතනවානේ. නමුත් ඔබගේ ආත්ම අභිමානය දුරු කරන්න ඔබගේ ගැන බලන්න ඕනේ. මම ඉස්සර කතා කරා හැබිට්ස් ගැන, හොබීස් ගැන. ඊට අමතරව ඔබගේ සරුසිරු ලස්සන තියාගන්න, ඔබගේ මනස සුවපත් වෙන දේවල් කරන්න. ඒක වෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ෆිල්ම් එකක් බලන්න, නැත්නම් ඔබ කැමති නම් නාට්‍යයක් බලන්න, මාසික සැරයක්, මාස 6ක සැරයක්, එහෙම දෙයක්. ඔබට මිත්‍රයන් ඉන්නවා නම් ඉස්කෝලේ කාලේද, විශ්වවිද්‍යාලේ ඉන්නකොට, නැත්නම් ඉස්සර අසල්වැසියන් එකලත් එක හම්බ වෙනවා. ඒක ඔබගේ මනස සහජෝෂෝරයක්. ඒ වගේ දේවල් මෙහෙම කරනකොට 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 ඔබගේ సంతානෙ ඔබට කියලා දෙයක් තියෙනවා. ඔබට ඔබ ගැන ආදරයක් ඇති වෙනවා. ඔබට ඔබ ගැන ආදරයක් ඇති වෙනකොට ඔබ ඔබට සුදුසු සම්බන්ධතා ඔබටම ආකර්ෂණය කරගන්නවා. ඔබට ඔබගෙන් කොටසක් දීලා අනේමට ආදරය කරන කියන බොහොම අහිංසක නමුත් දිගු කාලයක් තියාගන්න බැරි තත් ඒ වගේ මානසික තත්ත්වෙම වැටෙන්නේ නැහැ. එහෙමනම් මේකෙන් ඔබට ගොඩේන්නට පුළුවන්. හැබැයි ගොඩේන්නට නම් මේ මේ මානසික தත්ත්වෙ ඔබට අවශ්‍යතාවයක් තියෙනවා. ගොඩ ඉන්නේ වටිනා කියන දෙයක් තියෙනට. ඔබට ක්‍රමවේදයක් තියෙනවා. මම තව එකක් තමයි මගේ ක්ලිප් එක ඉවර කරන්න තිස්සේ ඔබට කියන්න ඕනේ. මේ කෝ ඩිපෙන්ඩෙන්සි සහ සම්බන්ධන එක එක පුද්ගලයාට එක එක විදියට එක එක ප්‍රමාණයට තියෙනවා. සමහරට මට ඒක යම් කිසි ලක්ෂණ තියෙනට පුළුවන්. ඔබ දන්න තව කෙනෙකුට දරුවෝට තියෙනට පුළුවන්. ඔබට එන් ටිකක් තියෙනට පුළුවන්. එහෙනම් මේක අපිට කියන්න බෑ මෙයා සහසම්බන්ධතාවයට යොමු වෙච්චම පුද්ගලෙක් මෙයා මෙහෙම නෑ කිය. එහෙම නෙවෙයි. හැම කෙනාටම මේ ලක්ෂණ තියෙන්නට පුළුවන්. නමුත් මේ ලක්ෂණ දරුණු වෙන තමයි ඒ පුද්ගලයාගේ ජීවිතේ සතුට අඩු වෙන. එහෙනම් ඔබ මේ ක්ලිප් එකෙන් යම්සි දෙයක් ඉගෙන ගත්තායි කියලා මම බලාපොරොත්තු වෙනවා. මිනිස්සෙගේ මනස සදෙනෙදි බුදුසුදාසා